අනිත් එක තමයි පළවෙනි පාර ලෙඩේ හොඳ නොවෙන්න පුළුවන් ඔයාලගේ. නැවත වතාවක් එන්න. එන්න කාට හරි සල්ලි නැත්තම් මං දෙන්නම් අපිට ඇවිල්ලා කියන්න. ඕගොල්ලන්ට එන්න සල්ලි නැත්තම් ලැජ්ජා වෙන්න එපා මේ තාත්තා ඇවිල්ලා කියන්න අපි දෙන්නම් ඒ අනේන වියදම්. කොහොම හරි ඔයාලගේ ලෙඩක් හොඳ වෙන්නයි අපිට අවශ්‍ය. අනිත් එක ඔයාලම බලන්නම් මේ තාත්තේ. මෙතනම ඇස් පේන්නේ නැති අයට පෙන්ල යනවා නම් කන් ඇහෙන්නේ නැති අයට මෙතනම කන් ඇහෙනවා නම් එස් අකුරු වගේ තියෙන පිටවල මෙතනම ගෙලින් එනවා නම් මේ වගේ ඇඟිලි වලින් ඇවිදින දරුවෝ මෙතනම පය විලුඹ බිම තියලා යනවා නම් පිළිකා එකපාරින් හොඳ වෙනවා නම් වග්ගඩු බද්ධ කරලා බෑ කියන ඒවා එකපාරින් හොඳ වෙනවා නම් පොඩි අසනීප දෙපාර තුන් පාරේ ණයත් ඉන්නවා ඉතින් මගේ වරදක් නෙමෙයි මොකද මම බලන ක්‍රම එකයි ඉතින් ඔයා 100ක් බැලුවක 100ම හොඳ වෙන්නේ නැහැ නමුත් මං සතුට වෙනවා ඔය කාටවත් උත්තමයි කියන යුග පුරුෂයන්ට බැරි අය නෙමෙයි මං ගාවට වෙලා ඉන්නේ මේ අය අතරින් 100ක් බැලුවොත් 50කට එයා අනිවාර්යෙන් පළවෙනි අවස්ථාවෙම හොඳ වෙනවා ඕනම් රෝග කට 100ක් ගත්තොත් 100ෙන් 50කට එයා පළවෙනි පාරෙන්ම හොඳ වෙනවා මදිද 80ක් විතර ඉන්නවා ඉතින් 80කට වැඩි වෙනවා සමහරවිට මම ඕක ඉතින් අර උඩරිම අඩු කරලා තමයි 50ක් දාවන්නේ 50කට වැඩි අනිවාර්යෙන් පළවෙනි පාරෙන් හොඳ වෙනවා හැබැයි ඒක කරන්න පුළුවන් අම්මිතාද පට්ටපාල හොරෙකුට විතරයි මට හරි සතුටුයි හොරෙක් වීම ගැන මොකද මට ගරු නම්බුනාම නැහැ නේ අම්මිතාත් මම ඔබට ආසන්න නැහැ කුඩා කාලේ ඉඳන් වැඩි ඔන්නේ යුදමුදාවෙත් හිටියා කිසිම දවසක මම යුදමුදාවේ ඕන ෆයිල් අම්මිතාගේ කවුරු හරි නම් ෆයිල් චෙක් කරලා බලන්න පුළුවන් කිසිම දවසක මම මගේ පදක්කම්වත් ඉල්ලලා නැහැ යුදමුදාවේ අපි ඉල්ලලා ඉන්රයිටින් කියලා මේ ලිඛිත ප්‍රකාශයක් දෙන්න ඕන නමුත් මම එකක්වත් ඉල්ලලා නැහැ අරගෙනත් නැහැ අන්තිමට අර උතුරු නැගෙනහිර මානුෂ්‍ය මේ දෙකටම මම සම්බන්ධ වෙච්ච ඉඳ ඒ දෙක නිකම්ම යුදම් දා හැමෝටම දුන්නා ඒ දෙක විතරයි මට උරුම තියන්නේ අනිත් ඒවා එකක්වත් මම අරගෙන නැහැ අවුරුදු 14ක සේවා කාලය තුළ යුද බිමේම හිටියේ කිසිම වෙලාවක මම අරගෙන නැහැ කිසිම මැඩල් එකක් මට එවුව වැඩකුත් නැහැ ආ ප්‍රොමෝෂන් ගැන බලාගෙන මම වැඩ කරලා නැහැ ඉතින් මේකේ පට්ටපල් හොරා කියන එකට මට හරි ආත්ම අභිමානයක් එනවා. ඇයි ඉතින් පුතේ හොරා කියද්දි මම හරි සතුටුයි. මට හොරා කියනකොට මම හරි ආසයි. ඈ